ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන හැරි ට්‍රූමන් කියන මහත්තයා කියලා දෙනවා හොරෙකුට තක්කඩියෙකුට ඇරෙන්න දේශපාලනය කළ කාටවත් පොහොසත් වෙන්න බෑ කියලා. ඒකට ලංකාවෙන් මම හිතන්නේ උදාහරණ සපයනවා. අද තමුන්නාන්සලාට අර පොලිස් බයිසිකලයක් එනවා. ඒක පිටිපස්සේ රාළහාමගෙන සුදු ග්ලව්ස් දෙයක් දාගෙන අද්දක වනවන ජනතාව ඈත් කරනවා. ඩිෆෙන්ඩර් රථ 3-4ක් පිරිවරාගෙන V8 වර්ගයේ රථ 2-3ක් එනවා. ආරක්ෂකයෝ යුනිෆෝම් සහ සිවිල් පිරිවරාගෙන එන වාහන රථ පෙළ දකින්න නැහැ. පින්තූරයක් හරි තියාගන්න තියනවනම් තියාගන්න, ඒක කෞතුක වස්තුවක් වේවි අනාගතයේදී. ඉතින් මේ රටාව වෙනස් වෙලා ඒ සුදු ඇඳගත්තු කණ්ඩායමෙ ඉන්න එක මහත්තයෙක් මේ අපි දකිනවා පහුගිය දවස් දෙකකට විතර ඉස්සෙල්ලා අධිකරණේ පෙනී සිටිනවා. මොකද්ද? මුදල් වංචා කිරීමේ වරදකට, කූටලීකරණ සකස් කිරීමේ වරදකට. කවුද මේ මහත්මයා? ගම්මන්පිල මහත්මයා. මොනවද කරන්නේ? ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්ගේ දේපල මිලියන 21ක් කූටලීකරණයක් සකස් කළා, වංචනිකව පරිහරණය කරනවා. ඉතින් මේ වගේ නඩු පවරන්න පුළුවන්, ඒ වගේ වංචනිකයන් නඩුවාන පුළුවන් ආයතනයක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරපු නඩුව දැනට අවසන් අවතීරයේ තියෙනවා. ඉතින් මේ මාත්‍යයට අවශ්‍යයි කොමාරි මේ කේස් එක බේරගන්න. මොකද කරන්නේ? ජනාධිපතිතුමා පත් වෙලා ඇමති මණ්ඩලය පත් කළා. පසුව මුලින්ම පත් කරනවා ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම්. ඒ මහජන ආරක්ෂක ලේකම් ඉන්නේ රවි සෙනුරත්න මහත්මයා, අපේ පොලිස් සාමූහික ප්‍රධානියා. මෙයාට විරුද්ධව ගේනවා පොඩි චෝදනාවක්, පොඩි නේ ලොකු චෝදනාවක්. පාස්කර් ප්‍රහාරය වළක්වා ගත්තේ නැතිලු. ඔගලන්ට ඔබතුමන්ලට දැනගන්න කියන්නේ, මොකද මේක අද ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්. මේ පාස්කර් ප්‍රහාරය 2018 අප්‍රේල් 21 සිද්ධ වෙනකොට සිද්ධ වුණාට පස්සේ එවකට හිටිය ජනාධිපතිවරයා විශේෂ විමර්ශන කමිෂන් සභාවක් පත් කරනවා. මේ ජනක්ද සිල්වා කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. ඒකෙදී පොලිස් නිලධාරීන් පිරිසක් උසස් නිලධාරීන් වරදකරුවන් ලෙස විමර්ශනය කරන්නයි කියලා නියෝග කරාට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව සඳහනක් නැහැ. ඊළඟට පාර්ලිමේන්තු තේරිකින් කාරක සභාවක් කියනවා. ඒක ඉන්න වැඩිපුරම කොහොට්ටුවේ මහත්තුරු හිටියේ මන්ත්‍රීවරු. එතනදී එහෙම කියන්නේත් නැහැ. එහෙම කියන්නේ නැතිවට ඊට පස්සේ අර චැනල් බෝ කියලා නාලිකාවක ලංකාවේ දේශපාලඥයන් සහ නිලධාරීන් එකතු වෙලා තමයි පාස්කර් ප්‍රහාරය කරේ කියලා වැඩසටහනක් යනවා. එතෙන්දී ප්‍රකාශ ජනාධිපති හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉමාම් කියලා මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කොමිසමන්නේ කමිටුවක් පත් කරනවා. ඒ වார்த்தාවත් ගම්මන්පිල මහත්තයා එළියට දාලා කියනවා, තාම නම් එළියට දාලා නැහැ. ඊළඟට ජයගියල්ලස් කියන නෝනාගේ ප්‍රධානත්වයෙන් තව කොමිසමක් පත් කරනවා. කොහොමද මේ කොමිසම පත් කරන්නේ? අපි පහුගිය ජූනි 9 වෙනිදා පොලිස් ශ්‍රාමික සාමූහිකය බිහි කරනවා. ජූනි 12 වෙනිදා වෙනකොට මෙන්න මේ ජයගියල්ලස් කියන නෝනාගේ ප්‍රධානත්වයෙන් මෙන්න මේ කොමිසම පත් කරනවා. මේ කොමිසම පත් කිරීමේ තේරුම මොකද්ද කියලා බැලුවම තේරුමක් නැහැ. එකම හේතුව මේ දැන් මේ හොරුන්ට විරුද්ධව කටයුතු කරන රවි සෙනිරත්නයි ශානි අපේසේකරයි මේකෙන් ඉවත් කිරීම. මේ පරීක්ෂණ වලින් ඉවත් කළා, මේ විදියටම තමන්ගේ කටයුතු වහගන්න පුළුවන් ඒ කියන අදිස්ථාණයෙන් නැත්තම් පරමාර්ථයෙන් වෙන්න ඇති. තවුන්නාන්දලා තව දැනගන්න දෙයක් කියන්න ඕන. මේ ජයකියල්ලස් කියන නෝනා 1999 මහේස්ත්‍රාත්වරයක් වශයෙන් සේවයට බැඳෙනවා. 2002 සේවයෙන් පහ ගන්නවා. නමුත් එයාට අවස්ථාවක් දෙනවා ඉල්ලාස්සෙන්න. 2006 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු වෙනවා. දේශපාලන හිතවත්කම නැවත පත්වීම දෙනවා. ඊට පස්සේ විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ අනිත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව දුන්නු තීරණ විමර්ශනය කිරීම සඳහා
මේ ජයගැල්ලිස් නොනා වත් කරනවා. ඒ වත් කිරීම පිටිපස්සෙත් අපි දන්නවා දණ්ඩත් පොලිසියෙන් උසස් නිලධාරියෙක් එයාගේ ඥාතියෙක් එයා බොහොම හිතවත් කටයුතු කරා පොදු පෙරමුණ රජයට. ඉතින් ඒව තමයි මේකට හේතු. ඉතින් ඔකොල්ලෝ දැනගන්න ඕන ඇයි මේ කොමිෂන් සභාව දාලා මේ විකාර කළ මොකද්ද මේ කරන්න හදන්නේ? තමන්ට විරුද්ධව තියෙන පරීක්ෂණ නතර කරගෙන නැවත කොහොම හරි මේ හොරකම් වලින් බේරිලා කොහොම හරි නැවත පාර්ලිමේන්තුවට එහෙම තමයි ගම්මන්පිල මහත්තයාගේ නම් අදහස. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දෙයක් නැහැ, අපි ගාල්ලෙන් හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. මේ අපේක්ෂක කණ්ඩායමේ 12 දෙනාම ඇත්තටම හොඳයි. ඔය ඉදිරිපත්තල ඉන්න අනිත් සීලම පක්ෂවල අපේක්ෂකයන්ට වැඩිය ඔවුන්. ඉතින් තමුන්නාන්සලාගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. පළවෙනි ජයග්‍රහණය අපි ලැබුවා ජනාධිපතිවරණයෙන්, දෙවැනි ජයග්‍රහණය අපි ඊයේ ලබනවා, තුන්වෙනි ජයග්‍රහණය ලබන 14 වෙනිදා තමුන්නාන්සලා අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයට ලබා දෙන බවට සහතිකයි. ඒ විශ්වාසයෙන් මම නාදෙනවා බොහොමත්ම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.